ඔබ දවසක් හැමෝටම අද 2024 මැයි 30 වනදා අද ලංකාව පුරා ගුරුවරු වර්ජනයට සහභාගී වුණා. මේ වර්ජනය සම්බන්ධව වර්තමානයේ අද පවතින තත්ත්වය මොකක්ද, හෙට දිනේදී මොකක්ද වෙන්නේ කියන සම්බන්ධවයි අපි අද මෙවැනි සාකච්ඡා කරන්නේ. වැටුප් ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව හා වෘත්තීය සමිති 14ක් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. මේ නිසා ගුරුන් පැමිණීමේ අඩුව තුළ රට පුරා බොහෝ පාසලවල දෛනික කටයුතු වලට බාධා සිදු වතර සිසුන් යළිත් නිවෙස්වලට යවා තිබෙනවා. ලැබිය තොරතුරු අනුව 80% රටේ සමස්ත ගුරුවරු සේවයට වරත්තා කරන්න නොමැති බවයි ගුරු විදුහල්පති අරගලේ සංවිධානකයන් ප්‍රකාශ කර සිටින්නේ. ඇතැම් පාසලවල 100% ගුරුවරු සේවයට වරත්තා ගන්න නොමැති බවද ඔවුන් පවසා සිටිනවා. ඒ අනුව අද දවසේ ගන්න ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අතිශයම සාර්ථක බවයි මේ සංවිධායකයන් පවසා සිටින්නේ. ජාතික ගුරු බලයාමි සංවිධානය වූ ගුරු සංගමයක් මගින් තමයි මෙවර දින දෙකක ගුරු වර්ජනය සංවිධාන කර තිබුණේ. මේ ආකාරයට පසුගිය මැයි 8 වනදා අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිය නිකුත් කරමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධව දින වශයෙන් ඔවදනත් කර තිබුණා. ඒ අනුව මේ ලිපියේ දැක්වෙන්නේ 30 සහ 31 දිනවල රට පුරා සිටු ගුරුවරුන් අසනීප නිවාඩු වර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. එම නිවේදනය පරිදි අද දිනේ එහි පළමු දිනය මේ පරිදි ප්‍රාර්ථනා වුණා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් මේ සම්බන්ධව අද දිනේදී මාධ්‍ය දහස් දක්වා තිබුණා. ඒ අනුව උන්වහන්සේ සඳහන් කර තිබුණේ ලැබිය තොරතුරු අනුව 80% රටේ සමස්ත ගුරුවරු සේවයට වරත්තා කරන්න නොමැති බවත් ඇතැම් පාසල්වල මේ තත්ත්වය 100% දක්වා පවතින බවයි. එබැවින් අද දවසේ ගන්න ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අතිශයින්ම සාර්ථක බවයි තිබුණේ. කෙසේ වුවත් ඇතැම් පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු බවත් ජනමාධ්‍ය මගින් අද දවසේ වාර්තා කර තිබුණා. මේ සියල්ල අතරතුර ගුරු විදුහල්පති සංධානයේ පැසුවේ තමන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයට එකඟ නොවන බවයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් රාශියක් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සමග නොසිටින බව ඔවුන් සඳහන් කරනවා. මීට පෙර පැවති ගුරු අරගලවලදී ගුරු විදුහල්පති සංධානය වශයෙන් සංවිධානය වී ලංකා ගුරු සංගමයේ සහ ලංකා ගුරු සේවා සංගමයේ ආදී සංගම් මගින් වැටුප් ලබා ගැනීමේ මුල් අදියර සම්පූර්ණ කර තිබුණා. එකෙසේ වුවත් ඔවුන් අද යෝජනා කරන්නේ මෙවර මෙම දින දෙකේ වර්ජන කැඳ වූ ගුරු සංගම් වැටුප් සරණ අඩාල කරමින් ගුරුන් බේද බින්දන කිරීම සඳහා කටයුතු කරන බවයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂ් ස්ටාලින් සහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින් ජයසිංහ යන මහතුරුන් මේ සම්බන්ධව මාධ්‍යවද ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර තිබුණා. එසේවත් මෙවර ගුරු වර්ජනය ක්‍රියාත්මක කළ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට ජාතික එකමුතුව අවසන් වශයෙන් සංක සිටින්නේ අද දිනය තුළ රජය මගින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන්නේ නම් මැයි 31 එනම් හෙට දිනේදීද මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගය ගෞරව ලබන බවයි. ඒ අනුව රජය මගින් අද දිනය තුළ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධව තීරණ ලබා නොදුන්නොත් හෙට දිනේදීද මෙම ගුරු වර්ජනය ක්‍රියාත්මක කරනවා ඇති.